සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් තමයි පෞද්ගලික ගමනක්. ඒ පෞද්ගලික ගමන තුළ පෞද්ගලික දේවිකත්වයක් එක්ක සම්බන්ධතාවයක්, දෙවියන් සමග පෞද්ගලිකව සම්බන්ධතාවයක් අවශ්‍යයි. ඒ පෞද්ගලික සම්බන්ධතාවයේ තියෙන තරමට තමයි ඔබට මට පුළුවන්කමක් ඇති වෙන්නේ සමාජයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඒ නිසා ජීවිතේ අපිට අවශ්‍යයි පුංචි යාඥා කරන පරිසරයක්. මේ පූජ්‍යකෙක් වශයෙන් මගේ මේ යාඥා කරන පරිසරය, ඒකට අවශ්‍ය කරන හැඩතල, ඒකට අවශ්‍ය කරන පුටුව, ඒකට අවශ්‍ය කරන ඉඳගන්න අවශ්‍ය කරන ක්‍රමවේදය, මේ හැම දෙයක්ම වැදගත්. ඒ විතරකුත් නෙමෙයි, යාඥා කරනකොට මේ වගේ නේ, ඔබ ඊශ්‍රායලට ගියොත් ඔබට ගන්නත් පුළුවන් මේක. එතකොට අර ජේස්වාමින් වහන්සේ ඒ යාඥාව තුළ ස්ටෝල් එක කියවද්දි ගත්තා වගේ, මෙන්න මේ ඉරියව්වට ගිහිල්ලා බලන්න. යාඥා කරද්දී ඔබේ ඔළුව වහලා මේ මොහොතේදී යාඥා කරලා බලන්න. එතකොට ඔබට තේරෙවි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ යාඥාවට ප්‍රවිෂ්ඨ වෙන්න හරි ලේසි, දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වෙන්න හරි ලේසි, භාවනා කරන්න හරි ලේසි. ඒ නිසා මේ හදිස්සියේම ජීවිතේ එක එක ආකාරයෙන් ශක්ති ප්‍රමාණයන් එන්නේ නැහැ. මේක ෂෝ එකක් නෙමෙයි, මේක පෞද්ගලිකව ඔබ දෙවියන් වහන්සේව අත්දකින විදියට තමයි ඒ අධ්‍යාත්මය කියන දේ උඩට එන්නේ. එදාට තමයි ඔබ පතන දේ, හිතන දේ කරන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය කියනවා අනේ ෆාද අපි වෙනුවෙන් ප්‍රේ කරන්න කියලා, යාඥා කරන්න ෆාද, අනේ ප්‍රශ්නයි ෆාද. අම්මේ තාත්තේ පුතේ දුවේ මම හැම වෙලාවෙම අහන දේ තමයි, ඔබ පැය කීයක් දවසට යාඥා කරනවද? ඔබ දෙවියන් වහන්සේත් එක්ක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? මේ ඔබ සම්බන්ධ වෙන්නේ නැහැ, ඔබ යාඥා කරන්නේ නැහැ, ඔබ කියනවා අනේ අපි වෙනුවෙන් යාඥා කරන්න. Please pray for us father. If you can please මේ ඔබ වහන්සේට පුළුවන් නම් මේ fastුත් කරන්න father. යාඥා කරද්දී පුළුවන් නම් එක්වරු ශීලයේ රැකලා මේ යාඥා කරන්න කියලා. අම්මේ තාත්තේ පුතේ දුවේ මං හරි ආසයි ඔබ යාඥා කරනවා නම්. ඔබ මේ මොහොතේදී ඔබේ භාර්යාවගේ ඔළුවට අත තියලා යාඥා කරනවා නම්, ඔබේ දරුවට ඔබ යාඥා කරන, ඔබේ ස්වාමි පුරුෂට යාඥා කරනවා නම්, ඔබේ වැඩපලේදී ඔබ යාඥා කරනවා නම්, දැන් ඒකට අවශ්‍ය කරන පසුබිම තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි ඔබේ ගේ හැදුවට මදි, ගේ ඇතුලේ තැනක් හදා ගන්න. අපිට හැම දෙයකටම තැනක් තියෙනවා. ටීවී එක තියෙන්න තැනක් තියෙනවා, මේ ස්ටෝස් වලට වෙනම තැනක් තියෙනවා, හැම දෙයකටම තැනක් තියෙනවා. නමුත් ජීවිතය කියන දේ ඔබට ගොඩෙන්න අවශ්‍ය කරන ඒ මාවත එලිපෙහෙලි කරන තැන අපි හදාගන්නේ නැහැ. එනිසා රත්තරන් නම් මේ තාත්තේ පුතේ දුවේ මේ හැම දෙයක්ම මේවා රිලිජියස් ආටිකල්ස් තමයි, මේවා පිළිරුවල් තමයි. නමුත් මේ හැම දෙයක්ම කතා කරනවා. එනිසා මේ හැම දෙයක්ම අවශ්‍යයි. එනිසා මේක මේ විදියට ඔබේ මගේ ජීවිතයට සමීපතාවයක් තියෙන්නට ඕනේ. ගොඩක් වෙලාවට නැත්තම් වෙන්නට වෙන්නේ අම්මේ තාත්තේ පුතේ දුවේ මැජික් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ මැජික් එකක් වෙන්නේ නැහැ. යාඥා ජීවිතය කියන්නේ මැජික් එකක් නෙමෙයි. මේක හැමදාම කරන ප්‍රැක්ටිස් එකක්. ඉතින් ඒ නිසා ඔබට මට මේ ප්‍රැක්ටිස් එක අවශ්‍යයි. මේ ප්‍රැක්ටිස් එක නැත්තම් කරේ රත්තරන්ම් මේ තාත්ති පුතේ දුවේ ඔබේ යාඥාවට බලය නැතුව යනවා. ඔබේ දේව සම්බන්ධතාවේ ස්ථීර නැතුව යනවා. ඒ නිසා මේක ස්ථීර ගමනක්, මේ ස්ථීර කැපවීමක්, මේක ස්ථීර ශක්තියක් ලබා ගැනීමක්. ඒ බලය උකහා ගන්නකොට, ඒ බලය වටහා ගන්නකොට, ඒ බලය අයිති කර ගන්නකොට අන්න අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයට අවශ්‍ය කරන ඒ පසුබිම හැදෙනවා.
ඒනිසා දැන් මේ වගේ පුටුවක් ඔබට තිබුණොත් එතකොට අපි ඔක්කොම පුටු හදා ගන්නවනේ. ඔබට මේ වගේ පුටුවක් එහෙම තිබුණොත් අම්මේ තාත්ති පුතේ දුවේ ඒ පුටුවේ ඉඳ ගන්න තවත් ක්‍රම වේදේනුත් තියෙනවා. ඒ නිසා ඔබ බැලුවොත් කාර්ය මේ විදියටත් ඔබට ඉඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ එක එක ක්‍රම වේදයට ඉඳ ගන්න තමයි මේ පුටුව හදලා තියෙන්නේ. මේ විදියට ඉඳ ගන්න පුළුවන්. එතකොට ඔබ ඉඳගත් ගමන් ඔබේ ආයේ කොන්ද කෙලින් තිනවා. ඔබට යාඥා කරන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ යාඥාවේ ඉරියව් සියල්ලක්ම වැදගත්. ඒ නිසා ඔබට පුළුවන්කමක් තියෙන්නට ඕනි ස්වාමින් වහන්සේ ඉදිරියේ කියන්න අබ්බා තාත්තේ කියලා දිග හරින්න. ඒ වගේම උන්වහන්සේගේ ආශිර්වාදයේ අභිෂේකයේ ඉල්ලන්න নমස්කාර කරන්න මේ මොහොතේ පුළුවන්කමක් ඇති වෙන්නට ඕනේ. එහෙනම් ඔබේ ගේ ඇතුළ හදා ගන්න, ඔබේ පරිසරය හදා ගන්න, ඔබේ ඔෆිස් එක හදා ගන්න, ඔබේ බිස්නස් ප්ලේස් එක හදා ගන්න. එදාට ඔබට තේරේවි යාඥාව කියන්නේ ඔබේ ජීවිතේ එන්ජොය් කරන්න තියෙන දෙයක් මිසක ඒක කවුරුත් කියන නිසා කරන දෙයක්වත්, ඒ නිසා ප්‍රශ්නයක් ආපුවාම කරන දෙයක්වත් නෙමෙයි. අද ගොඩක් වෙලාවට සිදු වෙලා තියෙන්නේ ප්‍රශ්න ආපුවාම, කරදර ආපුවාම, බාධක ආපුවාම, හැලැප්පීම ආපුවාම එතකොට තමයි යාඥා කරන්නේ. නැහැ අම්මේ තාත්ති පුතේ දුවේ, යාඥාව කියන දේ නිරන්තරයෙන්ම ඔබේ ජීවිතය තුළ තිබුණොත්, දෛවිකත්වයත් එක්ක ඔබ නිරන්තරයෙන්ම සම්බන්ධ වුණොත්, ඔබ හිතන පතන දේවල් හරියාවි, ඔබේ ජීවිතේ සාර්ථක වේවි. ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්. සුදු ස්වාමිනිය ඔබ වහන්සේගේ අතංගලි මතට මේ මොහොතේදී මේ දුව දරුවන් සියලු දෙනා බාර කරනවා. ඔබ වහන්සේගේ දේ වාදරෙන උන්ව පුරවන්න ස්වාමිනිය. සිතන්නව පතන්නව කරන්නව සෑම දෙයක්ම යහපත් ආකාරයෙන් කරගන්න ඔවුන්ට අවශ්‍ය කරන දේව ශක්තියත් දේව වරප්‍රසාදයක් ගලාගෙන සලස්වන්න මේ කීදී අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.